එකිනෙකට වෙනස් වුණු රටවල් ගැන කතා කරන මම අදෝබෝ රැගෙන යන්නේ ලෝකයේ ඉහළම වටිනාකමකින් යුත් මුදල් ඒකකයට හිමිකම් කියන රාජ්‍යෙමින්ම මැද පෙරදිග කලාපයේ පිහිට ඇදී තවත් එක් ධනවත් හා බලවත් රාජ්‍යයක් වන කුවේටය වෙතටයි. උතුරින් ඉරානයටත් නැගෙනහිරින් පර්සියානු බොක්කට සහ දකුණින් සෞදි අරාබියටද මායිම් වී ඇති කුවේටේ අගනුවර කුවේට් සිටි. රටේ වැඩි දිනෙකු එහි වාසය කරන අතර කුවේටේ ජනගහනය මිලියන 4කට අධික වුවත් එයින් දේශීය කුවේට් පුරවැසියන් සිටින්නේ මිලියනයක් පමණයි. ජනගහනය අතින් ඔවුන් ඩොව 127 වෙන්නයි. නිල භාෂාව අරාබි. समस्त कुवेटे वर्ग किलोमीटर 10,818 विशाल अतर एलोव 152 विशालतम देशयाई एकीय पार्लिमेंतु अर्धव्यवस्थामय राजांडुवक मगिन पालने वन एहि एमीर वरया वन्ने नवाफ अल अहमद अगमति वरयात ओहुमय कुवेटे एक पुद्गल आदायम अमेरिकानु डॉलर 38,000 अधिकाई एलोव 29 वन स्थाने हिमि कर गन्नुवा राज्य मुदल एककय कुवेट दिनार කුවේටයේ සුළුතර ජාතිය ලෙස සැලකෙන්නේ මිලියනයක් පමණ වන දේශීය ජනතාවයි. කුවේටයේ ලොව 6 වන විශාලතම ඛනිජ තෙල් නිෂ්පාදකයයි. ලොව වටිනාම මුදල් ඒකකය කුවේට් ඩිනාර්. මෙහි යුනෙස්කෝ ලෝක උරුම කිසිවක් නැහැ. කුවේටයේ තුල කිසිම ආකාරයක ස්වභාවික ජල උල්පත් පිහිටන්නේ නැහැ. එම නිසා ඔවුන්ගේ ජල අවශ්‍යතාවය සපුරා ගන්නේ මුහුදු ජලය පිරිපහදු කිරීමෙන්. ජාතික ගුවන් සේවයේ කුවේට් එයාවේස් උවත් විශාලතම ගුවන් සමාගම ජසීරා එයාවේස් කුවේටය ඓතිහාසික වශයෙන් එතරම් දිගු ඉතිහාසයකට හිමිකම් කියන රටක් නොවේ. එහෙත් වර්තමාන කුවේටයට අයත් ප්‍රදේශ අතීත මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ කොටසක්ව පැවතී තිබෙනවා. කුවේටයට ඇත්තේ සම්පූර්ණයෙන්ම ඛනිජ තෙල් සම්පත මතින් යැපෙන ඉතා ධනවත් ආර්ථිකයක්. ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතය අතින් සහ ඒක පුද්ගල ආදායම අතින් ලොව පස්වන විශාලතම ධනවත් රාජ්‍ය වන්නේද කුවේටයයි. කුවේට් ඩිනාර් යනු ලොව ඉහළම නියත වටිනාකමක් දරන මුදල් ඒකකයයි. දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%ක් දරන්නේ ඛනිජ තෙල් කර්මාන්තයයි. ඉතිරිය වෙනත් අපනයන සහ වානේ කර්මාන්තයේ මතයි රඳා පවතින්නේ. එමෙන්ම මැද පෙරදිග කලාපයේ වැඩිම සාර්ථක ව්‍යවසායකයන් ප්‍රමාණයක් බිහි වී ඇත්තේ කුවේටෙන්. තෙල් සම්පත ස්ථිර ආදායම් මාර්ගයක් නොවන නිසා ඔවුන් මේ වන විට සංචාරක සහ සේවා අංශයේ දියුණුව වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට පටන්ගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මැද පෙරදිග අනෙක් රටවල මෙන්ම ඔවුන්ද සිය ගුවන් සේවාව දියුණු කිරීමට පටන්ගෙන තිබෙනවා. කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැඩි මගී ධාරිතාවයක් හසුරවමින් ගුවන් ගමන්වල අතරමැදි ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට ඔවුන් පටන්ගෙන තිබෙනවා. කුවේටේ තුල නවීන හා පුළුල් මාර්ග ජාලයක් තිබුණත් එහි දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වෙනුවට ඉතා දියුණු පොදු බස් රථ සේවාවක් එහි ක්‍රියාත්මක වනවා. එකිනෙකට වෙනස් වුණු රටවල් ගැන කතා කරන මම අදෝබෝ රැගෙන ගියේ ලෝකයේ ඇති තවත් එක් ධනවත් හා බලවත් රාජ්‍යයක් වන කුවේටය වෙතටයි. මේ වගේ දන්න රටවල නොදන්න දේවල් ගොඩක් දැනගන්න දැම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න මගේ චැනල් එකත් එක්ක හැමෙම අලුත් වීඩියෝ එකකින්. එතෙක් ඔබට සුබ දවසක්.